हेलो माय गाइस वेलकम කියලා පිළිගන්න ඔයගලන් අපේ YouTube channel එකට කලින් අපි වීඩියෝ කිහිපයක් ගෙනාවා ඔන්ලයින් මනි හොයන. අද අපි කතා කරන්නේ ඒ වගේ ඔන්ලයින් මනි හොයන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන. ඉතින් මේ වෙබ්සයිට් එක ගැන කතා කරොත් මේක අවුරුදු 2ක් තිස්සේ ඔන්ලයින් මනි දුන්න සයිට් එකක් නිසා අපිට විශ්වාසවන්තභාවය උපරිමයෙන් තියෙනවා. ඒ වගේම මේ වෙබ්සයිට් එක මොකද්ද කරන්නේ කියලා අහුවොත් අපිට තියෙන්නේ මේගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. සාමාන්‍ය මේ ප්‍රශ්නයක් හරිම ලේසි ගොඩක් ස්මාර්ට් ප්‍රශ්න තමයි මේගොල්ලෝ අහන්නේ. ඒ ප්‍රශ්න වලට උත්තර දීලා අපිට සාමාන්‍ය එක ප්‍රශ්නයකට ඩොලර් 0.5 ඒ වගේම 0.75 ඒ වගේ ප්‍රමාණයක් උපයන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රශ්න වලට ඉක්මනින් උත්තර දීලා අපිට වැඩි මුදල් ප්‍රමාණයක් හොයා ගන්නත් පුළුවන්. ඉතින් දැන් ඕගොල්ලෝ හිතයි මේ වෙබ්සයිට් එකේ පොරුවක් කියලා කරන්නේ. මොකද අපි ප්‍රශ්න වලට උත්තර දුන්නා කියලා ඒගොල්ලන් ලැබෙන ප්‍රතිලාභයක් නැති හින්දා. එහෙම වෙන්නේ නැහැ. ඕගොල්ලන් මම කම්පියුටර් එකට ගියාට පස්සේ පෙන්නන්නම් මේගොල්ලන්ට සල්ලි හම්බ වෙන විදිය. මොකද අපි ප්‍රශ්න වලට උත්තර දෙනකොට ඒ වෙබ්සයිට් එකේ දකුණෙන් සහ වම් පැත්තෙන් අපිට ඇඩ් බලා ගන්න පුළුවන්. ඒ ඇඩ් හරහා තමයි ඒ කම්පැනියේ මුදල් හම්බ වෙන්නේ. ඒ මුදල්වල කොටසක් තමයි අපිට මේ වෙබ්සයිට් එක හරහා ගෙවන්නේ. ඉතින් ඒකලන්ට පාඩුවකුත් නෑ, අපිටත් පාඩුවක් වෙන්නේ නෑ. ඉතා කුඩා ඩේටා ප්‍රමාණයක් කියන්නේ මොකද වීඩියෝ බලන්න නෑ, ඇඩ් ස්කිප් කරන්න නෑ, ප්‍රශ්න වලට උත්තර දීලා මුදල් හොපයන්න පුළුවන් ක්‍රමයක් තමයි අද කතා කරන්නේ. එහෙනම් කම්පියුටර් එකට යමු. අපි ඊතුරු දේවල් ටික කතා කරන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙන ඒ ලින්ක් එකෙන් හරි නැත්නම් pedra.com කියන වෙබ්සයිට් එකට හරි ඇවිල්ලා ඔයගොල්ලෝ කැමතිද දැන් ගොඩක් වෙලාවට කැමති නැනේ රිෆරල් ලින්ක් එකක් දෙන්න කෙනෙක්ට. ඒක නිසා මම කියන්නේ ඕනනම් කැමති නම් Google එකේ සර්ච් කරලා pedra.com හරි නැත්නම් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන රිෆරල් ලින්ක් එකෙන් හරි ඇවිල්ලා pedra.com වෙබ්සයිට් එකට එන්න. ආවට පස්සේ ඉන්ටර්ෆේස් එක මේ විදියට තියෙන්නේ. මෙතන තියෙනවා I want to create an account කියලා ඔප්ෂන් එක. ඉතින් ඒක ක්ලික් කරන්න. ඉතින් එතනින් පස්සේ එන ඉන්ටර්ෆේස් එක මේ විදියට තියෙන්නේ. මෙතන අපිට පොඩි විස්තර ටිකක් පුරවන්න තියෙනවා. මෙතන first name එක, last name එක ඒ විදියට. මෙතන first name එක විදියට මගේ නම දෙනවා. last name එකත් ඒ විදියටම දෙනවා. username එකක් අපෙන් අහනවා. එතනට තමන් කැමති username එකක් මෙතන යූස් කරන්න පුළුවන්. ඉතින් මම මෙතන දැන්ට දෙනවා ICT 2020 ඊමේල් ඇඩ්‍රස් එක අහනවා. ඉතින් ඒකටත් ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න ඕගොල්ලන්ගේ. මම මගේ ඊමේල් ඇඩ්‍රස් එක දෙනවා. දුන්නට පස්සේ පාස්වර්ඩ් එක අහනවා. හැමදාම වගේ මම පාස්වර්ඩ් එකක් දෙනකොට කියලා තිනවා ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් දෙන්න කියලා. එහෙම ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් මෙතන දෙන්න. ඒ වගේම කන්ෆර්ම් පාස්වර්ඩ් එකටත් ඒකම දෙන්න. දුන්නට පස්සේ මෙතන තියෙන sign up and create my account කියලා අන්න ඒ ගන්න එක ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ ඔයගලන්ට account එක හරි විදියට සැකසීලා ඊළඟ interface එක විදියට ඔයගලන්ට මේ විදියට your account has been created please sign in කියන option එකක් එයි. එතෙන්දී email address එක විදියට ඔයගොල්ලෝ දීපු ඔයගලගේ email address එක දෙන්න. ඒ වගේම password එකට ඔයගොල්ලෝ දීපු strong password එක දෙන්න. දුන්නට පස්සේ sign in වෙන්න. sign in වුණාට පස්සේ මේ විදිහට ඔයගලන්ට මගේ dashboard එක. හැබැයි මෙතන අපිට important කරුණු දෙකක් තියෙනවා. එකක් your email address is not verified please try resend no your verification email එක. ඒ කියන්නේ අපේ email එකේ verification code එක මේගොල්ලෝ එවලා තිනවා. ඒක active කරගන්න කියලා කියන්නේ. ඉතින් අපිට මේ වෙබ්සයිට් එක register වුණ ගමන්ම $0.5 free හම්බ වෙනවා. ඒකත් විශේෂ කාරණාව. ඉතින් මම මෙහෙම මිනිද්දි මගේ Gmail inbox එකට යනවා. ගියාට පස්සේ මෙතන මට ඇවිල්ලා තියෙනවා Pedra වලින් notification එකක්. ඉතින් මේකේ තියෙනවා thank you for join pedra.com please verify your email කියලා. ඉතින් මෙතන ඒගොල්ලෝ link එකක් කියලා තියෙනවා. ඒ link එක click කරාට පස්සේ අපේ account එක verify කරලා login වෙන්න පුළුවන්. ආයෙමත් අපි email address එක අහනවා. මම මෙතෙන් මගේ email address එක දෙනවා. ඒ වගේම password එක අහනවා. password එක මේ විදියට මම ලබා දෙනවා. දාලා sign in වෙනවා. sign in වුණාට පස්සේ දැන් අපේ important එක notification එකක් අයින් වෙනවා. ඊළඟට තියෙනවා please update your payment information කියන option එක. ඉතින් ඒකටත් අපි යමු payment setting වලට. payment setting වලට ගියාට පස්සේ අපිට තියෙනවා මෙතන PayPal account එක verify කරන්න තියෙන, කියන්නේ අපේ money transfer කරන්න පුළුවන් PayPal account එකට. ඉතින් 2020 අලුත් update එකත් එක්ක PayPal වලට
ෆෝන් නම්බර් එක ඇඩ් කරලා ෆෝන් නම්බර් එක වෙරිෆයි කරගන්න පුළුවන් ක්‍රමයකින් මම වීඩියෝ එකක් කරලා YouTube එකට දැම්මා. ඉතින් ඒකෙත් ලින්ක් එක මම පහල description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒකේ හරි විදිහට step ටික බලලා PayPal account එක හරිම විදිහට හදාගන්න ලංකාවට. මොකද ලංකාවට PayPal accept නැති හින්දා අපි වෙනත් ක්‍රමයකට තමයි PayPal account එක හදන්නේ. ඒකත් මතක තියාගන්න. මෙතනින් අපිට තියෙන්නේ PayPal email එක සහ ඔයගලගේ නම ඒ දේවල් ටික ඇඩ් කරලා මෙතනින් minimum payout එක තියෙන ඩොලර් 30ක්. දැන් ඩොලර් 30ක් හොයන එක මේ වෙබ්සයිට් එකේ ඉතාමත් ලේසි කාරණයක්. ඒකයි කියන්නේ ඩොලර් 30ක් කියන්නේ සාමාන්‍යයෙන් ඉතා විශාල මුදලක් ලංකාවේ මුදලින් බැලුවොත්. ඉතින් ඒ දේවල් ටික ඔයගොල්ලෝ පුරවන්න මම ඒ ස්ටෙප් එක මෙතනින් පුරවන්නේ නැහැ. මම ඊළඟට අපේ මේක වැඩ කරන්න කොහොමද කියලා පෙන්වන්නම්. මම ඩෑෂ්බෝඩ් එකට එනවා. ඩෑෂ්බෝඩ් එකට ආවට පස්සේ මේ විදිහට තමයි අපේ ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. මේකේ වම් අත පැත්තේ අයිනෙම තියෙනවා මේ විදියට ටාස්ක් කිහිපයක්. මේ ටාස්ක් කම්ප්ලීට් කරත් අපිට මුදල් උපයන්න පුළුවන්. ඊට අමතරව මෙතන සර්වේස් කියලා කොටසක් තියෙනවා. මේ සර්වේස් කියන වලින් තමයි අපිට ගොඩක්ම මුදල් උපයන්න පුළුවන් ලේසිම ක්‍රමය. ඉතින් මේ සර්වේස් කියන කොටසට ගියාට පස්සේ සර්වේස් වල මේ විදියට ඔප්ෂන් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒවට සාමාන්‍ය ප්‍රමාණික මුදලක් කියන්නේ මෙතන ඩොලර් 0.25 ඉතින් මෙතන මේ 0.5ක් තියෙනවට අනිවාර්යෙන් රෙෆරල් ද 95ක්වත් තින්න ඕනේ. මෙතන 40ක්වත් තින්න ඕනේ. එහෙම නැති ප්‍රශ්න ඕන තරම් මෙතන තියෙන. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මේ ඩොලර් 0.16ක් ගෙවෙන මේකට. හැබැයි රෙෆරල් අවශ්‍ය නැහැ. මේ වගේ රෙෆරල් අවශ්‍ය වෙන්නේ රෙෆර් කෙනෙක් කියන්නේ ඔයා ඔයා account එක හදාගත්තු පස්සේ ඔයාගේ මේ friends ලා add කරගන්නවා නම් මේ website එක ගැන කියලා ඒ එකතු වෙන කට්ටිය තමයි referrals ලා කියන්නේ. මොකද online money හොයන ඕනම කෙනෙක් refer කියන එකේ තේරුම දන්නවා. මයික් ගැන වැඩි හඳින්නීමක් කරන්න යන්නේ නැහැ. ඉතින් මෙතන තියෙන 0.15 0.16 0.5 එකට රෙෆර් කෙනෙක් අවශ්‍ය වෙනවා. ඉතින් 0.15 ව තිනවා 0.5 මේ තියෙන 0.5 0.5 ඩොලර් 0.5ක් උපයන්න පුළුවන් 0.25 මේ විදිහට තියෙනවා. ඉතින් මම මෙතනින් ලේසි එකක් ගාව 0.16 තිනයක් ටේක සර්වේ කියන ඔප්ෂන් බටන් එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ නිව් ටැබ් එකකින් ඕපන් වෙලා එනවා අලුත් වින්ඩෝ එකක්. එතන තියෙනවා starting shopping and buying කියලා survey reward 0.16. මෙතන start survey කිනේ ක්ලික් කරොත් පල්ලෙහා ඇවිල්ලා මෙතන start survey බටන් එකට එනවා. මම පෙන්වන්න එකක්. මෙතන ක්ලික් කරාට පස්සේ අපි site එකේ පහළට start survey කිනේකට එනවා. ඒක ක්ලික් කරාට පස්සේ තමයි අපිට තියෙන සාමාන්‍ය ඒගොල්ලෝ අහන ප්‍රශ්න කිහිපයකට උත්තර දීලා අපිට $0.5 අපේ account එකට add කරගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි මේගොල්ලෝ අහනවා do most your shopping in stores over the internet කියලා. ඉතින් ඒක stores internet මම ඔයගොල්ලන් කැමති උත්තරයක් දෙන්න පුළුවන්. දුන්නාට පස්සේ වෙබ්සයිට් එකේ පහළට එන පහළට ආවට පස්සේ next කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ආයිමත් page එක load වෙලා ඊළඟ step එකට එනවා. ආවට පස්සේ එතන තියෙනවා මෙහෙන් පහළට ආවම continue කියලා එකක්. ඉතින් continue බටන් එක ක්ලික් කරන්න. මේ විදිහට ඔයගොල්ලන්ගේ ප්‍රශ්නය සාමාන්‍ය 3-4 පාරක් අහනවා. මේ දි දැන් ආයි දෙවෙනි ප්‍රශ්නයක් අහනවා. එතන සමහරක් වෙලාවට ඩොලර් 5ක් තියෙන ඩොලර් 6ක් 7ක් තියෙනවාට සාමාන්‍ය ප්‍රශ්න 6ක් 7ක් විතර අහනවා. අහලා ඒ දෙවල් වලට answers දුන්නාට පස්සේ ඒගොල්ලෝ අපිට මුදල් ප්‍රමාණය අපේ account එකේ claim කරනවා. ඉතින් මෙතන තහන තව ප්‍රශ්නයක් ඒගොල්ලෝ ඕගලන්ට ප්‍රශ්න කියවන්න අවශ්‍යත් නැහැ. මෙතන කැමති උත්තරයක් දීලා next කරන්න තියෙනවා. ඉතින් මට ඇඩ් කිහිපයකින් පස්සේ මේ විදියට කන්ග්‍රැචුලේෂන් සර්වේ කම්ප්ලීටඩ් කියලා වැල්ලා මගේ account එකේ ඩොලර් 0.16ක් ඇඩ් වුණා කියලා තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා ආයිමත් අපේ ඩෑෂ්බෝඩ් එකට ගිහින් බලමු අපිට මේ මුදල ඇඩ් වෙලාද කියලා. ਉਹ අපිට ඇවිල්ලා තියෙන්නේ බලන්න පුළුවන් ඔයගලන්ට. මගේ කලින් තියෙන 0.5යි දැන් 0.66ක් තියෙනවා. ඉතින් මේ විදියට ඔයගලන්ට සර්වේස් වලට ගිහිල්ලා මෙතන තියෙන සර්වේ කම්ප්ලීට් කරලා සාමාන්‍යයෙන් දවසට ඩොලර් 3-4ක් මේ විදිහට එකතු කරගන්න පුළුවන්. මේ විදිහට එකතු කරගත්ත පස්සේ ඩොලර් 30ක් වුණාට පස්සේ ඔයාලට ඩොලර් 30ම පේඅවුට් ගන්නත් පුළුවන්. ඒක තමයි මේ වෙබ්සයිට් එකේ තියෙන ලේසිම ක්‍රමය. මොකද ඇඩ් ඩිස්ක්‍රිප් කරන්න ඒ දේවල් නැහැ. මම කලින් කිව්වා මේ වෙබ්සයිට් එකට සල්ලි හම්බ වෙන අපි ටේක සර්වේ කියන ඔප්ෂන් එකක් ගත්තාට පස්සේ අපිට මේක කියලා ටේක සර්වේ එකක් ගත්තාට පස්සේ අපෙන් ප්‍රශ්න අහනකොට මේ වෙබ්සයිට් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ වෙනවා මෙන්න මේ විදිහට. මෙතන ස්ටාර්ට් සර්වේ එක පටන් ගත්තාම ඔයගලන් බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකට මේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් වලින් තමයි දැන් මේ Google Ads මේ තියෙන Ads by Google කියලා. ඉතින් Google එකේ මේගොල්ලන්ට Ads දෙනවා. ඒවා මේගොල්ලෝ මේ වෙබ්සයිට් එකේ පළ කරනවා. ඉතින් ඒකෙන් තමයි මේ වෙබ්සයිට් එකේ
පැවැත්ම තියෙන්නේ. ඉතින් ඒ හම්බ වෙන මුදලින් කොටසක් තමයි අපිට මේගොල්ලෝ ගෙවන්නේ. ඒක නිසා පාඩුවක් වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන් මේ වෙබ්සයිට් එක ෂුවර් ඒක අනිවාර්යයෙන් ඔයගලන්ට කියන්නත් ඕනේ. ඉතින් ඔයගලන්ට රෙෆර් ලින්ක් එකක් තියෙනවා. ඔයා දැන් ඔයා මේ වෙබ්සයිට් එක ගැන තවත් කෙනෙක්ට කියනනම් ඔයාට තියෙනවා මෙතන ඔයාගේ රෙෆර් ලින්ක් එක. ඔයාට ඒක හරහා කෙනෙක්ට ඉන්වයිට් කරන්න පුළුවන්. එතනින් ඔයාට ඩොලර් 0.1ක් හම් වෙනවා රෙෆර් කෙනෙක්ගෙන්. ඒක මතක තියාගන්න. ඉතින් මේ දේවල් ටික තමයි ඔයගලන්ට කියා දෙන්න තියෙන්නේ. මේ වෙබ්සයිට් එකෙන් পেইඩ් ට්‍රැවලින් ගොඩක් දැන් ලංකාවේ සල්ලි උපයනවා. ඒකින්ද මේක හරිම ලේසි ක්‍රමයක්. අනිවාර්යෙන් try කරලා බලන්න. Thank you guys වීඩියෝ එක බලුවට. එහෙනම් online money වෙන තම ක්‍රමයක් ගැන මම අද කතා කරා. මේ ක්‍රමය ඔයගලන්ට ගොඩක් සල්ලි උපයන්න පුළුවන් කියලා මම දන්නවා. එහෙනම් අනිවාර්යෙන් වීඩියෝ හන්දන ලයික් එකක් දාන්න, comment එකක් දාන්න. ඔයගලන්ට ගැටලු තිබුණොත් අනිවාර්යෙන් ඒකත් comment එකක් දාන්න. තාමත් අපි subscribe කරේ නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් අලුත් දෙයකින් නැවත හමු වෙමු.